ගරු ස්වාමීන් වහන්ස රෝගී තත්ත්වයට පත්තුණු දරුවෙක් වෙනුවෙන් දෙමාපියන්ට තනි තනිවම පංචශීලයේ සුරකමින් ඒ දරුවා වෙනුවෙන් සත්‍යක්‍රියා කරන්න පුළුවන්ද බෑ 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 එහෙම මඩ පැක්කන්න බෑ නෝනා මොකද දැන් ඔය හුඟා දැන් ගොඩාක් දැන් මිනිස්සයා අකුසල් කරන්න නෝනා ඒ අකුසල් වලට විපාක දෙන සුදුසු ලෝකයක් තමයි බිහි වෙන්නේ තේරෙනවද දැන් අපේ ළඟට හුඟා දරුවෝ අරන් එනවා ඒගොල්ලෝ පුංචි කාලෙම හිතාගන්න බැරි ලෙඩ හිතාගන්න බැරි රෝග හිතාගන්න බැරි දුර්වලතාවයන් ඒ නිසා ඒ අම්මලා අප්‍රමාණ දුකටපත් වෙනවා අප්‍රමාණ දුකටපත් වෙනවා ඒ අම්මලා ඒ අම්මලා දැන් මගේ ළඟට එක දරුවෙක් එක්කන් ආවේ ඒ දරුවට අවුරුදු 10ක් විතරයිදී ඒ දරුවා හරිම ලස්සන දරුවෙක් හරිම ලස්සන දරුවෙක් නමුත් දොස්තර මාතුරුම කියන තව මාසයක් ඇතුළත මැරුණා කියලා දැන් එයාගේ කන් ඇහිීමත් ක්‍රමානුකූලව අඩු වෙනවා ඇස් පෙනීමත් ක්‍රමානුකූලව අඩු වෙනවා හිතා ගන්න බෑ ඒ තරම් ලස්සන දරුවෙක් ඒතකොට දැන් ඒ අම්මලා අඬාඬ මට කියනවලු පුතේ මං කෝ දැන් අඬලා වැඩක් නැහැ ඔබ ඔය දරුවා මව් කුසට එන්න දරුවෙක් බලාපොරොත්තු වෙන්න මාසෙකට ඉස්සෙල්ලා ඔබ අම්මයි තාත්තයි පංචශීලයේ සමාදන් වෙලා අවුදුම වශයෙන් සතියකට සැරයක් හරි බෝධින්නාංශේ ළඟට ගිහිල්ලා දන් දෙමින් පින්කම් කරමින් ඒ මුළු මාසයේ පුරාවටම නොනා තමන් තේ වුණොත් තේ වෙනවා කියන්නේ ඒකට සූදානම් වුණොත් අපිට යහපත් දරුවෙක් ලැබේවා කියලා නොනා කවදාකවත් ඔය දරුවා ඔබේ කුසට එන්නේ නැහැ ඔබේ කුසට එන්නේ නැහැ ඔබලා ඒ දේ කරලා නැහැ නමුත් දැන් කරන්න දෙයක් නැහැ මොකද ඔබලාගේ අකුසලයට අදාළ මේ දරුව කුසතාව තේරෙනවද ඒ නිසා මේ මොහොතේත් නොනා මේ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා ඒ බ්‍රහ්ම ලෝකෙන් චුත වෙන්න ඒ නිසා ඔබ දක්ෂණං දෙවියෙක් ඔබේ මව් කුසට ගන්න බ්‍රහ්මයෙක් ඔබේ මව් කුසට ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ දරුවෙක් බලාපොරොත්තු වෙන්න අවම වශයෙන් මාසයකටවත් ඉස්සෙල්ලා සිල්පද පහ හොඳින් සමාදන් වෙලා දිනපතා චිත්තයක් ඇති කරගෙන අපිට යහපත් ශක්තිමත් දරුවෙක් ලැබේවා කියන චිත්තය ඇති කරගෙන බෝධි පූජා තියමින් ඒ වගේ දන් දෙමින් ඒ මාසය තුල පේ වුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ කුසට අර දිව්‍ය තලයකින් නැත්නම් බ්‍රහ්ම තලයකින් චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් ලබා ගැනීම හැකියාව නමුත් ඒක 100%ක් අසාර්ථක වෙන්න පුළුවන් නමුත් ඒක තමයි මාර්ගය දැන් කෙනෙකුට පුළුවන් නම් නිරතුරුවම මෛත්‍රී චිත්තයක් ගත කරමින් ඉන්න සිල්පද පහ සමාදන් වෙලා මුළු මාසයක් මෛත්‍රී චිත්තකින් අම්මයි තාත්තයි ජීවත් වෙලා අපේ මව් කුසට බ්‍රහ්මතලයක ජීවත් වෙන බ්‍රහ්මයේ මව් කුසට පිළිසිඳ ගණිත්වා කියලා දකින්න ඒක වැරදෙන්න විදියක් නැහැ මොකද ඒ වෙන් චුත වෙන අප්‍රමාණ දේවුරු බ්‍රහ්මවරු ඉන්නවා ඒ නිසා හිතන්න ඕනේ නෝනා දරුවා අසනීප වුණාට පස්සේ කරන්න ඕනේ කාරණේ මොකද්ද කියලා නෙමෙයි අසනීප නොවන දරුවෙක් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ අපි ඉස්සෙල්ලා හිතන්නේ ඒ නිසා කෙනෙක් විවාහයට පත් වෙනවා නම් අපි නිරේතුරුවම ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මේ ජ්‍යොතිෂය ගැනවත් නස්සාස්ත්‍රය ගැනවත් මගුල් පෝරු ගැනවත් හෝටල් ගැනවත් මගුල් සාරි ගැනවත් එහෙම නැත්නම් මේ වෙන වෙන දේවල් ගැනවත් නෙමෙයි අපි ඇයි මේ විවාහ වෙන්නේ අපේ පරම්පරාව විස්තරහට ගෙනියන්නේ කියන කාරණේ නේද? නමුත් වෙන දෙයක් නෙමෙයි දැන් ඇයි කෙනෙක් විවාහෙන්නේ කියන්නේකෝ? තමන්ගේ පරම්පරාව විස්තරහට ඕකනේ කියන්නේ නේද? පරම්පරාව විස්තරහට ගෙනියන්නේ කියන කාරණේ තුනයි විවාහ වෙන්නේ. නමුත් ඒ ප්‍රධානම භූමිකාව ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ. පරම්පරාව ගෙනියනවා කියන භූමිකාව ගැන ඒගොල්ලෝ දශමයක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ මොනවද? මගුල් සාරි හොයන දේවල්, හැඩ වැඩ කරන දේවල්, අන්දන දේවල්, මගුල් ෆොටෝ, මගුල් ඕවා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒවා කිසිම දෙයක් දැන් විවාහය කියන කාරණේට අදාළ නැහැ. ඒ කිසිම දෙයක් විවාහයට අදාළ නැහැ. ඒක උදේ කරන හවසට ඔක්කොම ඉවරයි. මගුල් ගෙදරත් ඉවරයි, මගුල් මේසෙත් ඉවරයි, හෝටලෙත් ඉවරයි, කාර් එකත් ඉවරයි, ඔක්කොම අයින් කළා. නමුත් මේ අයින් කරන දේවල් උදෙසා මාස 3ක් පේ වෙනවා. නමුත් ප්‍රධාන කාර්යයට පේ වෙන්නේ නැහැ. නමුත් මේ නිකං අනවශ්‍ය දේවල් වලට පේ වීම නිසාම මොකද ඒගොල්ල තුල සිද්ධ වෙන්නේ? ලෝභ, ద్వේෂ, කොයිසොයිට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඒ ලෝභ ද්වේෂ මෝහයන් නිසාත් මොකද්ද ඒගොල්ල කරගෙන ඉන්නේ අර ප්‍රධානම අරමු වෙන પરම්පරාව ඉදිරියට ගෙනියනවා කියන කාරණේට අර්ථයට පහරක් තමයි එතනොත් අපි දසාගෙන තියෙන්නේ ඒ නිසා මුල්ම දේ වෙන්න ඕනේ ඇයි අපි විවාහ වෙන්නේ අපේ මේ પરම්පරාව කියන දේ ඉස්සරහට අරන් යන්න නම් යහපත් ශක්තිමත් දරුවෙක් ලබා ගන්න මගයි අපි මුලින්ම හිතන්නේ එහෙම හිතන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ විවාහයට මාසයක් හෝ තියලා නැත්නම් දරු සම්පතක් බලාපොරොත්තු වෙන මාසයක් හෝ තියලා හොඳින් ධර්මයේ තුල පේ වෙලා ශක්තිමත් දිව්‍ය තලයක බ්‍රහ්ම තලයක හිං චුත වෙන්නා වූ දෙවියෙක් බ්‍රහ්මෙක් අපේ දරුවා හැටියට ලබා ගන්න අපි කල්පනා කරන්න ඕනේ මෙහා නෝනා අසනීපුණාට පස්සේ හොඳ කරණේව නම් ඉතර ලේසි මොකද ඊට අදාළ මව් කුසට එයා බැහැලා තියෙන්නේ තේනවා ඊට අදාළ මව් කුසට බැස්සට පස්සේ අසනීප ලේස පොදු කරන්න ලේසි වෙන්නේ නැහැ නමුත් අපිට පුළුවන් මේක තව තවත් අකුසලයක් කරා මොකද අකුසලයක් විපාක දෙන්නේ
තව අකුසල් කරලා දෙන්න. තේනවද? දැන් එවැනි රෝගී දරුවෙක් එන්නේ ඇයි? අම්මා තාත්තාගේ අකුසලයක් දරුවාගේ අකුසල. ඒකෝට මේ තුන් දෙනාගේම අකුසලයේ ක්‍රියාත්මක වෙනකොට මේ තුන් දෙනා නැවත නැවතත් අකුසල් කරා යන්නේ. අකුසල් කරා යන්නේ. ඒකෝට මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. මෙන්න මේ නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පුළුවන් අපි නැවත නැවත පින්දහම් කිරීම. ඒකෝට නැවත නැවත අකුසල් කරා යන එක වළක්ව ගන්න පින්දහම් කිරීම වගේ කරනකොටම අතීත අකුසල් විපාකෙන් යට කරන්න පුළුවන්.